අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. 2020 රට සහ ලොව පිළිගත් හැටි ජනපති අගමැති සහ මැති ඇමතිවරුන් නව වසරට රුක් රෝපණ වැඩසටහනක නව වසර උදා වෙද්දී දරුවන් 392,000ක් මෙලව එළිය දකි. නව රජයේ බදු සහන අද සිට ක්‍රියාත්මකයි. ඉන්දියාවට මුහුණ දෙන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. මාස 18කට පසු ඇන්ජලෝ යලි කණ්ඩායමට. ප්‍රථමයෙන් දේශීය පුවත්. 2020 නව වසර ලෝකවාසී ජනතාව විතා උත්සව ශ්‍රීයෙන් පිළිගනු ලැබුවා. උදා වූ නව වසරට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකින්ද ආශිර්වාදය පළ කළා. ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. මේ රට විවිධ ජාතීන් ජීවත් වෙන විවිධ ආගම් වලින් යුක්ත රටක් කියන එක ඔබ අප සෑම දිනම දන්නවා. ඉතින් ආගම් ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් ඒ ජාති ભેද ආගම් ભેද නැතුව හැම දිනම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවා නම් ඉතාම අගය කරන්නට ඕන. ලැබුවා වූ නව වසර පිළිබඳව යමක් කමක් කල්පනාවට ගත යුතු වකවානුවක් කියන එකත් සඳහන් කරන්නට ඕන. අවුරුද්ද පුරා අති පරණ දේ පසුබාල අලුත් ජීවිතයක් ගත කරන්න රැකියාවල ඒ වගේම ව්‍යාපාරවල අනිකුත් ඒ කටයුතු වල හැමදේම ඒ දරුවන්ගේ අධ්‍යාපනය පවා ඉතාමත්ම දිරිගන්වන විදිහට ඒ කටයුතු කාරණා සිද්ධ කර ගැනීමට වග බලා ගන්න ඕන. 2020 ජනවාරි මාසයේ පළවෙනිදා ඔබ හැමදෙනා වෙත පිරිනමනවා. ඔබ හැමදෙනාටම ජය සතුට සැනසිල්ල ඇති වේවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. වසරක් ගෙවිලා නව විවාහාර වර්ෂයකට අපි එළඹිලා තියෙන්නේ. ඒ 2020 අලුත් අවුරුද්ද. සාමාන්‍යයෙන් සියලුම ආගමික සිද්ධස්ථානවල වසරක් අවසානයේ නව වසරට සෙත් පතමින් ආශිර්වාදාත්මක පින්කම් පැවැත්වෙනවා. ඒ රටට සෙත් පතලා රටේ ජීවත් වෙන රටවැසියන්ට ආශිර්වාද කරමි. කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය තුලත් ඒ රාත්‍රියේ 12ට ආරම්භ කරන්ට යෙදුන ආශිර්වාදාත්මක පින්කම් මාලාව මේ වෙන විටත් පැවැත්වෙනවා. අද දවසෙත් හෙට දවසෙත් මහපිරිස් කොළඹට ඒක රාසි වෙන්න ගංගාරාම විහාරස්ථානයට ඒක රාසි වෙනවා පහුගිය අවුරුදුල වගේම. ලැබුවා මේ නව වසර 2020 අවුරුද්ද ඔබ සියලු දෙනාට විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු වාසනාවන්ත නව වසරක් වේවායි පළමු කොට මා ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා. හැම ආරම්භයක්ම යහපත්, හැම ආරම්භයක්ම සුභවාදී. අපි යම්කිසි දෙයක් ආරම්භ කරද්දී බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වය, බලාපොරොත්තු වෙන්නේ යහපත, බලාපොරොත්තු වෙන්නේ මේ අපි ආරම්භ කරන දේ හොඳට කරගෙන යන්නට හැකියාව ලැබෙයි කියන එක. ඒ නිසා ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු, දේව මාතාවන් වහන්සේගේ නිරන්තර මැදිහත්කම පිරුණු වාසනාවන්ත යහපත් නව වසරක් වේවායි ඔබ සියලු දෙනාට මා ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා. ජේසුපීටයි. 2020 ලැබුවා වූ සුබ නවවසර මුරු ශ්‍රී ලාංකික මහ ජනතාවට සෞභාග්‍යමත් සප්පිරි සුබ නවවසරක් වේවා. 2020 ශ්‍රී ලාංකික ජනතාව එකමුතුව සහෝදරත්වයෙන් සහජීවනයෙන් ජීවත් වීමටත් බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් යන සියලු ජනතාවන් එකමුතුවත්, ඒ වගේම රටේ අතිගරු ජනාධිපති තුමා, අතිගරු අගමැතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රටේ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාටම සතිය ධෛර්යය ලැබේවා. ඕම් ශ්‍රී ගුරුභ්‍යෝ නමහ. ශ්‍රී වර්චුෂ්‍යමායුෂ්‍යමාරෝහ්‍යමාමිතාහ සෝභමානම් මගියසේ ධාන්‍යම් ධනම් වසුම් භගවපුත්‍ර ලාභ සත සම්බස්වර දීර්ඝමායුහ. 2020 නවවසර ශ්‍රී ලංකා වාසී ජනතාවට සුභමේ සුබ නවවසර කීලේවාව ප්‍රාර්ථනා කරනවා.
මෙතර උදා වූ නව වසරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සුබ පැතුම් එක්කලා. නව වසරට සුභාශිංසනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. නව වසර උදා වූයේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සිය මාතෘභූමියෙහි ආර්ථිකය, දේශපාලනය, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දනිමි. එබැවින් නව රජය නව වසර පිරිකන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදරිවය. උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගෙන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි ප්‍රාර්ථනයයි. සමස්ත ජනතාවටත් දරු පරපුරටත් ඉසුරුපර අනාගතයක් උදාවන නව වසරක් වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුබ පැතුම් එක් කර සිටියා. නව වසරේ උදාවත් සමග අප 21 වන ශතවර්ෂයේ 3 වන දශකයට පාතබමු. 21 වන සියවස ආසියාවේ සියවස හැටියට ලෝක ප්‍රජාව හඳුනාගෙන සිටී. මෙම ජනවාරි පළමු වනදා උදා වන 21 වන සියවසේ 3 වන දශකය ශ්‍රී ලංකාවේ දශකයේ බවට අපේ පත් කරගනිමු. කවදා හෝ 21 වන සියවසේ 3 වන දශකයේ දෙස ආපසු හැරී බලන විට ලෝකය එය හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව තුළ කරුලියට ආ දශකය හැටියටයි. 2020 නව වසර හා ආරම්භ වන නව දශකය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන රට ගොඩනගන යුගයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ගෙවුණු කාල සීමාව තුළ ජනතාව වෙත සමාජ දේශපාලන මානව නිදහස අයත් කර දීම සඳහා ජාත්‍යන්තර වශයෙන් රට පිළිබඳව පැවති අඳුරු ආකල්ප වෙනස්කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහා තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයට පදනම දැමීම සඳහාත් කටයුතු කළෙමු. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමන එළඹෙන නව වසරේද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස අප සැම සතුය. ඊට අවශ්‍ය ශක්තිය, ධෛර්යය දේශය පුරා පැතිරෙන පුරවැසි බලය තහවුරු කෙරෙන සුබ නව වසරක් වේවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. මේ අතර හැදෙන රටට වැඩෙන ගසක් තේමා කරගනිමින් ගස් දසලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන අද පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ මෙම වැඩසටහන සඳහා එක්ුණේ මිරිහානේ සිය පෞද්ගලික නිල නිවාස පරිසරයේ පැලයක් රෝපණය කරමින්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද දින ජාතික රුක් රෝපණ වැඩසටහනට එක්ුණා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි යදිරල රක්ෂිත වනාන්තරයේ පැලයක් රෝපණය කරමින් ජාතික රුක් රෝපණ වැඩසටහනට විෂයභාර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාද එක්ුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පරිශ්‍රයේදීද රුක් රෝපණ වැඩසටහන අද සිදු කෙරුණා. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ ජාතික රුක් රෝපණ මහෝත්සවය පැවැත්වුණේ අනුරාධපුර මහමෙවුනා උයනේදී. අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණා. මේ අතර දෙමිටකොට පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු මාවත බලමුලස්ථානයේද රුක් රෝපණ වැඩසටහන අද සිදු කෙරුණා. ඒ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතාද ජාතික රුක් රෝපණ වැඩසටහනට එක්ුණා. නව වසර වෙනුවෙන් රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද උදෑසන සියලු ආයතන පරිශ්‍රයන් තුළදී සිදුවනවා. රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින් රාජකාරී කටයුතු ආරම්භ කළා. මේ අතර ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා 6කින් සමන්විත අප වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවන් නව වසරේ රාජකාරී කටයුතු අද පෙරවරුවේ ආයතන පරිශ්‍රය තුළදී ආරම්භ කරනු ලැබුවා. 2020 උදා වූ නව වසරේ රාජකාරිය කටයුතු ආරම්භ කිරීම අද වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු වුණා. ඒ ආයතන පරිශ්‍රයේදී
සභාපති රොෂාන්ත කාර්යපිරම මැතිතුමන්තුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ ආශිර්වාදයේ මත අප මාධ්‍යාලය සියත ටීවී සියත FM කිස් FM රියල් රේඩියෝ ස්ටාර් තමිල් ලාලිකාවන්හි සියලුම සමාජික සමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් නව වසරේ රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ වුණා. මෙතර ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද පැවැත්වුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව සංකීර්ණයේදී අද පැවැත්වුණා. අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සියමාත්‍යංශයේදී නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙතර නිවස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සිය අමාත්‍යංශයේදී නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙතර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය 2020 වසර සඳහා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සහ ආයතනයේ 58 වන සංවත්සරයේ සැමරීමේ උත්සවයක් අද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පවත්වනු ලැබුවා. එමෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව උදා වූ නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අද කොළඹ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් උදා වූ නව වසර ශ්‍රී ලංකාවාසී ජනතාව මහත් හරසරින් පිළිගනු ලැබුවා. 2020 නව වසර උදාව ලොව පුරා ජනතාව උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. නව වසර උදා වීමත් සමග දිවයින පුරා සිද්ධස්ථානයන්හි ආගමික වතාවත් සිදු කෙරුණා. නව වසර උදා වීමත් සමග ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන්ට පුද පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කෙරුණා. මෙතර වතුකරේ හින්දු ජනතාවද වතුකරේ ප්‍රධාන හින්දු කෝවිල් වලට පැමිණ 2020 ලැබුවා වූ නව වසරට ආශිර්වාද ලබා ගත්තා. Yeah.
උදාවු නව වසර ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කෙරෙන සහ මැතිවරණ පවත්වන වසරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උදාවු නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී ආගමික වතාවත්වල නිරත වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නව වසරට සුභාශිංසන එක්කිරීම සඳහා ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු පිරිසක් කාල්ටන් නිවස වෙත පැමිණියා. මේ අතර තංගල්ල වජිරගිරිය විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක් ලබා දීම, ආබාධිත පුද්ගලයින්ට රෝදපුටු බෙදා දීම සහ ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සඳහාද එක් වුණා. සුළුතරයක් තියෙන ආණ්ඩුවක් පිහිටවලා නැහැ. අපි හුඟක් අය හිතනවා අපි ජනාධිපතිවරණය දුන්නා දැන් ඒක හින්දා ආණ්ඩුවක් අපි පිහිටවලා තියෙනවා කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂය තමයි දැනට වැඩියෙන් ඡන්ද දෙන්නේ. අපි මේ රටේ ජනතාවට දෙන්න තියෙන සියලු සානාධාර ලබා දෙනවා. මේ වර්ෂයේ බලාපොරොත්තු තියාගත හැකි වර්ෂයක්, රට සංවර්ධනය කරන වර්ෂයක්, ජනතාවට දුන්නු පොරොන්දු ඉටු වෙන වර්ෂයක් වශයෙන් ආ මැතිවරණ තියෙන වර්ෂයක් බවට පත් වෙලා තියෙනවා කියන එක මතක් කරමින් මේ අතර රට තුළට විදේශයන්හි සිට එතනොල් ආනයනය කිරීම වහම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව මෙය අද සිට ක්‍රියාත්මක බවයි. මත්පැන් නිෂ්පාදනය සඳහා ගනු ලබන එතනොල් ආනයනය කිරීම ඒ අනුව අත්හිටුවනු ලබන අතර දේශීය වශයෙන් එතනොල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නව රජය ලබා දුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව උපයන විට ගෙවීමේ බද සහ පොලි ආදායම මත රඳවා ගැනීමේ බදු අද සිට අහෝසි වනු ඇතේ. වත්ම නාණ්ඩුව ලබා දුන් බදු සහන අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව උපයන විට ගෙවීමේ බද සහ පොලි ආදායම් මත රඳවා ගැනීමේ බද අද සිට අහෝසි වනු ඇතේ. මේ අතර වැට් අනුපාතයද අද සිට 8% වන බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අද පළවෙනිදා සිට අර සියලුම ප්‍රකාශයට පත් කරපු බදු සහන බදු අහෝසි වීම සියල්ල සිද්ධ වෙනවා. උපයන විට ගෙවීමේ බදු නැහැ, රැඳවුම් බදු නැහැ. වැට් අනුපාතයේ 8% අනිත් සියලුම සදාන් කරපු බදු ප්‍රතිසංස්කරණ බදු සහන යෝජනා මේ පළවෙනි දසිට දිගටම ක්‍රියාත්මක වෙනවා. බදු දඩේමට යටත් වෙලා හිටපු සියලුම අයට විශාල සහනයක් වර්ෂයේ ආරම්භය සමග ලැබෙනවා. මීට අමතරව ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවල හරබද්ද, කොටස් වෙළඳපළේ ලාභ මත අයකරන ප්‍රාග්ධන බදු, උපයන විට ගෙවන බදු, ණය සේවා බදු, ආගමික ස්ථාන මත අයකරන සියලු බදු හා විදේශීය ශ්‍රමිකයන්ගේ පරිශ්‍රණ සඳහා අයකළ බදුවලට අදාළ සහනද අද සිට ක්‍රියාත්මකයි. වැවිලි කර්මාන්තවලින් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස් කිරීමටද අද සිට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. උත්සව සමයේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමට නව වීගබඩා මධ්‍යස්ථාන ආරම්භ කළ යුතු බව රාජ්‍ය මාධ්‍ය මහින්දයාපා අභිවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කෑම පාර්සලයක මිල ඉහළ දැමීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය විශේෂ අවධානයක් යොමු කරන බවයි. වැඩි කරන්න කිසිම හේතුවක් නැහැ. ඒකේ පාරිභෝගික අධිකාරිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි. සහල් කිලෝ එක මිල රුපියල් 100ක් කියලා කියන්නේ තා අසාධාරණ මුදලක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වී ගොවියට සාධාරණ මිලක් ලැබෙන්න ඕනේ. ලැබෙන්නේ නැත්නම් ඒ ගොවියා ගොවිතැන් කරන්නේ නැහැ. අපි මේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පිටවලා යනකොට වසර එකහමාරකට වුමනා කරන වී ගබඩා කරලා තිබුණා. ඊට ඊළඟ පස්සේ ආපු කන්නේ ගබඩා කරන්නේ නැතුව තමයි මත්තල ගුවන්තොටුපළේ ගිහිල්ලා වී දැම්මේ. හදිසි ආපදා හැරුණාම අපි නිෂ්පාදනයක් කරොත් වී මෙට්‍රික් ටන් 45,00,000 අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා වර්ෂයකට. ඒ අවම අපි ගෙන්නුවේ නේ. ඒක තමයි අපට තියෙන ගැටලුව. ඇයි ගෙන්නුවේ කියලා.
අපි දැන් මේ මොහොත වෙනකටත් අපි ගෙන්නන්න තවම අපි තීරණයක් කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් උත්සව සමයේ මේ බහන්න මිල ඉහළ යන්නේ ඉහළ යන විදිහේ වැඩසටහනක් තමයි ඒගොල්ලන් හැමදාම හදාගෙන තියෙන්නේ. දැන් මේක පාලනය කරන්න නම් අපි වී ගබඩා කරන් ඉන්න අවම වශයෙන් වී මෙට්‍රික් ටන් 30000ක් ගබඩා කරන්න පුළුවන් විදිහේ ගබඩා 10ක් හෝ 15ක් හදාගෙන. ඒ කටයුත්ත අපි කරගෙන එළඹෙන මහමැතිවරණයේදී 3/2 බලයක් ලබා ගැනීමට ප්‍රථම වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් බලාපොරොත්තු පොරොන්දු ඉටු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. අද නඩු නිමිත්තක් නැතුව තමයි අතන ගන්න. රාජසේනත් මන්ත්‍රීමට මොකද්ද නඩු නිමිත්ත? මට ඇත්තටම තේරෙන්නේ නැහැ. මම අහන්නේ බොරු කිව්වා කියලා නේ. දැන් ඉර දන්නේ නැහැ. එවනම් ඉතින් පෞගේ කාලේ වේදිකාවල කියපු ඔක්කොම බොරු. දැන් ඔය පොරසනදර දුන්නාද? පොරද නිකන් හම්බෙනවද? 20000 පෝෂණ මල්ල නැත්තුවා. 3000 පෝෂණ මල්ල දෙනවක දුන්නද නැහනේ. එහෙනම් ඒකට తీරෙ දාන්න බෑ. මොනකද යකද අපි කියන්නේ දේශපාල පැලගිනේ මේ කරන්නේ කියලා. දැන් මේකට 3/2 ගන්නවා කියනවනේ. කියපු දේවා ඉස්සර කරන්න පුළුවන්ද කියලා බලමුකෝ. 3/2 ගන්න ඉස්සෙල්ලා මොකද අග්ග හත් ගව්වතර අමුඩ ගන්න ඕනේ නැහනේ. ඒක නිසා මේ ඔය විපක්ෂී ඉන්නකොට කෑගව වගේම රාජ්‍ය අමතිකම් ටිකක් කැබිනට් අමතිකම් ටිකක් අමුණම කෑගව්වට ඔය ප්‍රායෝගික වැඩ කරන්න කියම තමයි ප්‍රශ්න තේරෙන්නේ. සාමාන්‍ය ජනතාව මෙන්ම දේශපාලනඥයින්ද මෙරට නීතියට යටත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. නව වසරේ ආශිර්වාද ලබා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා අද ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. යම් කෙනෙක් ඇමතිවරයෙක් වෙන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් මේ රටේ නීතිය කඩකලා නම් හිරයන්ඩ වෙනවා. ඒක ඉතින් විශේෂයක් නෙමෙයි දඩයමක් නෙමෙයි. දැන් නීතිය රිංගන්න පුළුවන්නේ රිංගන්න ක්‍රම තියෙනවා. ඉස්පිරිත් තාලවලට ගිහිල්ලා අර මේ හැංගිලා ඉඳලා එහෙම නීතියෙන් අයින් වෙන්න ක්‍රමයක් නෑ. අපි හරි හැටි නීතියට අනුව එතුමාට අවශ්‍ය දඬුවම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. එතුමන්ලාගේ අවධානය අපේ පැත්තට යොමු වුණොත් අපේ අවධානයත් එතුමන්ලාට යොමු කරනවා. මෙවර නව වසර උදාවත් සමග වාර්තා වූ සියලු අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. උත්සව සමය කියන්නේ ගිනිකිලි සංදර්ශන වලින් පමණක් හැඩවුණු දෙයක් නෙමෙයි. අපි සියලු දෙනාගේම මුවගට සිනහවක් ඇඳවමින් අපේ සිත් ප්‍රීතියෙන් පුරවන සමයක්. ඉතින් මේ ප්‍රීතිමත් සමය එක නිමේෂයකින් එක මොහොතකින් අඳුරු වෙන්නට පුළුවන්. ඒ අපේම නොසලකිල්ල නිසා, අපේම හදිසිය නිසා. සෑම අවුරුද්දකම හදිසි අනතුරු හේතුවෙන් අහිංසක ජීවිත රැසක් රටට අහිමි වෙනවා. කෙසේ නමුත් මේ වසරේදී සමස්තයක් ලෙස සියලුම අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 30-31 යන දෙදින තුල හදිසි අනතුරු 480ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 2.6% අඩුවක් බව අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. එමෙන්ම මේ වන විට නේවාසිකව රෝගීන් 156 දිනක් ප්‍රතිකාර ලැබමින් සිටින අතර එය ගිය වසරට සාපේක්ෂව 19% අඩුවක් බවයි දක්නට ලැබෙන්නේ. මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගිය වසරට සාපේක්ෂව මහාමාර්ගයේ සිදුවන හදිසි අනතුරු 7%කින් අඩු වී ඇති බවයි. ඒ අනුව වාර්තා වී ඇති මහාමාර්ගයේ සිදුවන හදිසි අනතුරු සංඛ්‍යාව 110ක්, නිවසේදී සිදුවන හදිසි අනතුරු සංඛ්‍යාව 54ක් ලෙස වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 17%ක වැඩිවීමක්. එමෙන්ම වැටීම් හේතුවෙන් සිදු වූ අනතුරු 134ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 13%ක් දක්වා අඩු වී තිබෙනවා. එමෙන්ම සමස්තයක් ලෙස ගිනිකිලි හේතුවෙන් සිදුවන හදිසි අනතුරු පසුගිය වසරට සාපේක්ෂව 78%ක අඩුවීමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති අනතුරු සංඛ්‍යාව 4ක්. මේ අතර පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අදහස් පළ කළා. මෙන්න මේ කාලය ඇතුළතදී අපි දකින්න ඕන දෙයක් තමයි අපිත් එක්ක සංගවිලා ඉන්න ගැටලුවක් ගැන. ඒ තමයි අනතුරු කියන එක. මේ කාලය ඇතුළතදී අපි දකිනවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළතදී තිබ්බ දස්ත අපි පොඩක් විශ්ලේෂණය කරොත් සාමාන්‍ය අවුරුද්දේ පවතින තත්ත්වයට වඩා මේ උත්සව
කාලයක් ගත්තාම දල වශයෙන් අපේ මේ අනතුරු වල වෙනස් වීමක් අනතුරු වල පැතිරීමේ වෙනස් වීමක් අපි දකිනවා සාමාන්‍යයෙන් අපි අවුරුද්ද පුරාවටම දකින්නේ අපේ තියෙන තොරතුරු පද්ධතිය අනුව විශේෂයෙන්ම අපේ රෝහල් ගත වෙන්නේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන්න අපේ විශේෂයෙන්ම එන්නේ බොහෝ වෙලාවට වැටීම් සම්බන්ධයෙන් ඒ වුණාට උත්සව කාලයත් එක්ක අපි දකිනවා පහුගිය අවුරුදු අපේ තියෙන දත්ත අනුව මේ ප්‍රවණතාවය වෙනස් වෙලා තියෙනවා හැබැයි අපි පහුගිය දවස්වල නම් විශේෂයෙන්ම අපි මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල් කතා කරේ ගිනිකිලි අනතුරු ගැන වැඩිපුර කතා කරා හැබැයි දැනට තියෙන තොරතුරුත් එක්ක ගත්තහම යම් කිසි ප්‍රමාණයක අඩුවීමක් අපි දකිනවා ඒකට විශේෂ හේතුවක් වෙන්න පුළුවන් පහුගිය අවුරුදු කිහිපය ඇතුළතදීම මේ වගේම මාධ්‍ය සාකච්ඡා වලින් මාධ්‍ය වලින් මිනිස්සුන්ව දැනුවත් කිරීම හරහා ඔවුන් බොහෝ වෙලාවට දැන් කොහොමද ගිනිකිලි අනතුරු වළක්වා ගන්නෙ ගිනිකිලි පාවිච්චි කරනවා නම් කොහොමද මේව පාවිච්චි කරන්නේ කොහොමද සුරක්ෂිතතාවයේ පාලනය කරගන්න ගමන් මේ ආරක්ෂා කරගන්න ගමන් කොහොමද මේව භාවිත කරන්නේ කියන එක බොහෝ වෙලාවට අපි දකිනවා රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව නිසි විසඳුම් ලබා දිය යුතු බව පූජ්‍ය තැන්නේ ඥානানন্দ හිමියන් පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. උපාධිධාරීන් ඉතා අන්ත අසරණ කොටස අද රටේ පත් වෙලා තියෙන උපාධියකුත් අරගෙන ඒ අසරණකම දේශපාලන බලවමනාවන්ගෙන් පාවිච්චි කරා ඉතාම කැත විදිහට. දැන් මේ ආණ්ඩුවට තමයි මෙතනින් එහාට අපි කතා කරන්නේ පාර්ලිමේන්තුවේ අපි දැක්කා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අහපු ප්‍රශ්න ගණනාවක මේ පිළිබඳව සංඛ්‍යා ලේඛනත් එක්ක සාකච්ඡා වුණා. උදාහරණයක් විදිහට අකිල රාජ් කාර්යවසන් හිටපු අධ්‍යාපන ඇමතිතුමා ගුරුපුරප්පාඩු 42002ක් ලංකාවේ තියෙනවා කියලා කිව්වා. එතකොට ඒ පුරප්පාඩු ටික දැන් පුරප්පාඩු ටික තියලා කොහෙද තිබ්බේ? ඒ වගේ මොකක් හරි ඇතින්නේ දත්ත ටික. එතකොට විපක්ෂයේ ඉන්නපු ඇමතිවරු අහනවා අකිල රාජ් මහත්තයාගෙන් අහනවා කීයද පුරප්පාඩු කොහොමද ඇයි දෙන්නේ නැත්තේ මොකද දෙන්නේ නැති කියලා අහනවා. ඇහුවාන් පස්සේ දැන් ඔය ටික සාකච්ඡා වෙනවනේ හැන්සා දෙනවනේ. ඉතින් හැන්සා ටික කියවල බලලා මේක හොයාගන්න පුළුවන්. දැන් අපිට තව මාස 3කින් පස්සේ ආයෙත් ඔක අනිත් පැත්ත බලාගන්න පුළුවන්. අකිල රාජ් මහත්තයා අහනවා ලලස් මහත්තයාගෙන් කීයද රැකියාවල උපාධිධාරීන් ගුරු විභාග සමතුන් කීයද ඇයි දෙන්නේ නැති කියලා. ඉතින් මේ නාට්‍ය අපි බලන්න ආවේ නැහැ. විශේෂයෙන් ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේකේ වග්ගීයුතු බලධාරීන් දෙන්න අපි කියන්නේ මේ ප්‍රශ්නේ තවත් මෙහෙම බොර වෙන්න බොර කරන්න දෙන්න එපා. මොකද අපිට මේ එහෙමනොත් එහෙම අපේ තියෙන සාමකාමීත්වය අනිවාර්යෙන් බිඳිනවා. බිඳින්න වෙනවා. ඒක අපි ආණ්ඩුවේ අවධාරණය කරනවා. දැන් සියත පිටිය. ඉන්දියාව සමග පැවැත්වෙන 2020 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඉන්දියා කණ්ඩායම සමග තනගවදින ශ්‍රී ලංකා 2020 සංචිතයට ක්‍රීඩකින් දහස් දෙනෙකු ඇතුළත් යනුව කණ්ඩායමේ නායකත්වයේ ලසිත් මාලිංගට හිමිව තිබෙනවා. මෙවර මාස 18කට පසුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිසු ක්‍රීඩකයන් වන්නේ දනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් ඩික්වැල්ල, ධනංජේද සිල්වා, ඉසුරු උදාන, බානුක රාජපක්ෂ, ඔෂද ප්‍රනාන්දු, වනිදු හසරංග, ලහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂන් සඳකැන් සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන්. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.